මුල්ලේරියාව පොලිසිය මගින් ඊයේ දිනේදී සාර්ථක වැටලීමක් සිදු කර තිබෙනවා. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළු විතරණ ඇතුළු කණ්ඩායමක් විසින් මේ සාර්ථක වැටලීම කර තිබෙන්නේ. මෙහිදී මෝටර් වාහන 17ක් පමණ පොලිස් භාරයටගෙන තිබෙනවා. මෝටර් කාර් රථ 16ක් සහ වෑන් රථයක්. අප මේ මෙහිදී විශේෂයෙන්ම රෙන්ට් කා එහෙමත් නැත්නම් වාහන කුලියට දෙන ස්ථානවලින් ව්‍යාජ ලිපිලියකන ඉදිරිපත් කර වාහන ලබා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් එසේ වාහන ලබාගෙන ඉන්පසු එම වාහන කඩා කොටස් කර අලවි කරනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් මෙම වාහනය අලවි කරනවා. එසේ අලවි කරන්නේ ව්‍යාජ චැසි අංකයක් ඒ වගේම ව්‍යාජ එන්ජින් අංකයක් යොදාගෙන මේ ආකාරයට අලවි කරන ලද වාහන 17ක් පමණ සොයාගෙන තියෙනවා. ඒ වගේම වාහන කඩා කොටස් වශයෙන් අලවි කරන ලද කොටස්ද සොයාගෙන තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන තිබෙනවා. එක්කෙක් යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, අනෙක් තැනැත්තා මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොවුන් විසින් සංවිධානාත්මකව මේ අපරාධ සිදු කර තිබෙන්නේ සීදුව, ගම්පහ, කොච්චිකඩේ ඒ වගේම මුල්ලේරියාව වැනි ප්‍රදේශ ආශ්‍රිතව මොවුන් වාහන කුලියට දෙන ස්ථානවලට ගොස් අත්තිකාරමක් ලබා දී නැත්නම් මාසික කුලිය ලබා දී වාහනය කුලියට ලබා ගන්නවා. එහිදී ඔවුන් ඉදිරිපත් කරන්නේ ව්‍යාජ හැඳුනුම්පතක්, ඒ වගේම ව්‍යාජ රියදුරු බලපත්‍රයක්, එසේ නැතොත් ව්‍යාජ විදුලි බුලයක් ආදිය. මේවා සියල්ල ව්‍යාජ ලෙස සකස් කර තිබෙන්නේ. නම ඒ වගේම ලිපිනයන් අසත්‍යයි. මේ ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ වාහනය මොවුන් ලබා ගන්නවා. ඉන් පසුව සතියක දෙක කාලයක් තුළදී ඒ වාහනය විකුණා දමනවා. අදාළ රෙන්ටකා ආයතනයේ හිමිකරු මේ ලිපිනය පරීක්ෂා කිරීමේදී අනාවරණය වෙන්නේ ඒ ව්‍යාජ ලිපිනයක් බවට, ඒ වගේම මෙම නම් ව්‍යාජ නම් බවට. මේ ආකාරයට සොයාගත්ත මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි 7කට ආසන්න වෙනවා. ඒ වගේම මේ වාහනවල අයිතිකරුවන් පිළිබඳව අයිතිකරුවන් කිහිප දෙනෙක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා. අනිකුත් වාහනවල අයිතිකරුවන් අනාවරණය වී නැහැ. ඔබේ වාහනයත් මේ ආකාරයට නැති වෙලා තියෙනවා. ඔබට පුළුවන් මුල්ලේරියාව පොලිසියට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න. එව නැත්නම් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට 0751 859 1653 අංකයට දුරකථන ඇමතුමක් දී විස්තර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබ වාහනයේ හිමිකරුවෙක් නම් නැත්නම් රෙන්ටකා එමන් නැත්නම් වාහන කුලියට දෙන ස්ථානයක් පවත්වාගෙන යනවා නම් මෙවැනි වංචනිකයින්ගේ අපරාධකරුවන්ගේ වින්දිතියෝ බවට පත් වෙන්න පුළුවන්. ඔබ වෙතට පැමිණෙන පුද්ගලයෝ ලේඛන ඉදිරිපත් කිරීමේදී ඒවා නැවත නැවත පරීක්ෂා කරන්න මේවා නියමිත ලේඛනද කියලා, ඒ වගේම අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ලබා ගැනීමට කටයුතු කරන්න. මෙහිදී විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ මෙම ලේඛන පමණක් ලබාගෙන වාහනේ ලබා දී තිබෙනවා. මේ පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම එම ලේඛන සමග ඡායාරූපයක්ද ඔබ බාරේ තබා ගන්න, විශේෂයෙන්ම වාහන කුලියට දෙන ස්ථානවල අයිතිකරුවන් විසින්. එසේ නොවුනහොත් මෙවැනි අපරාධවල විඳිතියෝ බවට පත් වෙන්නට පුළුවන්. මේ ගැන පූර්ණ පරීක්ෂණයක් මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ සම්බන්ධව විශේෂයෙන්ම ඔබේ අවධානය යොමු කරන්න. Breaking.lk